මම කල්පනා කළා මේ සමාජයේ මිනිස්සු ජීවත් වෙන විදිය දැක්කම කොච්චර කයිවාරු ගැහුවත් අන්තිමටම මට වෙන්නෙත් මේක. මම මට මේක කරගන්න නරකයි, මම මට වෙන දෙයක් කරගන්න ඕන, මම මේකෙන් පැනලා අයින් වෙන්න ඕන. ඊට පස්සේ තමයි සාම්ප්‍රදායික රාමුව තුළ තියෙන විදියට සත්‍ය ගවේෂණය කරන්නේ. සාම්ප්‍රදායික රාමුව තුළ අපට සත්‍ය සොයාගන්න බැරි වුණාම අපේ සත්‍ය ගවේෂණය තාවකාලිකව අත්හිටෙව්වා. මේක හොයන්න බෑ, මේ කවදාකවත් මේ ධර්මය හොයාගන්න බෑ. මේක පැත්තකට දාලා ඉවෙල් අපි නිදාසේ ජීවත් වෙන්න පටන් ගන්න ඕන. නිදාසේ කාලා බීලා ඇවිදලා ඇඳලා ඉන්න පටන් ගන්න ඕන. නිදාසේ කාලා බීලා ඇවිදලා ඉන්නකොට කිසිම ධර්මයක් හොයන්න නැතුව, කිසිම පොතපතක් කියවන්න නැතුව හදවත මොකද්දෝ රහසක් කියන්න පටන් ගත්තා. කිසිම පොතපතක් කියවන්නේ නැතුව, කිසිම දෙයක් ගැන හොයන්න නැතුව නිදහසේ කාලබීල ඇවිදගෙන ඉන්නකොට හදවත රහසක් කියන්න පටන් ගත්තා. මට එතකොට ඒ කාලේ හිතුණා, දැන් මං කිසිම ධර්මයක් හොයන්නේ නැහැ. මං පොත්පත්වල තියෙන ඒවා පිළිගන්නෙත් නැහැ. මොකද ඒ තියෙන ඒවා කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණා. මං මේ නිදහසේ දැන් කාලබීල ඉන්න ඕනේ කියලා පටන් ගත්තා. හදවත මොකද්ද මට කියනවා? මං මේ හදවත මට කියන දේ මගේ තියෙන උගත්කමට දාන්න නරකයි. ඇයි? ඇයි මං ඒක එපා කියලා ආවනේද? ඒකෙන් මම යන්න ගිහිල්ලා ඒ පොත්පත්වල තියෙන විදියට සසර දුක නිවන්න ගිහිල්ලා ඒක කරගන්න බැරුව මං ඒක අතෑරියා. ඊට පස්සේ මං හිතුවා ඔන්න ඔය නිකන් ඉන්නවා මැරෙනකන්. ඊට පස්සේ හදවත යමක් කියන්න පටන් ගත්තා. එතකොට මට මුලින්ම මතක් වෙච්ච එක තමයි ඔය හදවත කියන එක උඹ උඹගේ දැනුමට දාන්න එපා. දැන් මගේ හදවත මට දෙයක් කියනවා. මගේ දැනුම ඊට වඩා ආත්පසින් වෙනස් දෙයක් තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් ලොකු ගැටුමක් තියෙනවා. මොකද තියෙන ගැටුම? මම පොතපතින් ලබාගත් දැනුම විශ්වාස කරනවද? එහෙම නැත්නම් මගේ හදවත මට කියන දහම පිළිගන්නවද? මම පුංචි කාලේ ඉඳලම තනි වචන මිනිහෙක්. තනි වචන කෙනෙක්. අපි වචන දෙකක් කියන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් අපි දෙපැත්තක ඉන්න එක පැත්තේ ඉන්නේ. මම තීරණය කළා මොන දේ වුණත් එකයි දැන්. දැන් මම එක පාරක ගියානේ. ඒ පාර තමයි දැනුම ඔස්සේ සත්‍ය ගවේෂණය කරන පාර. පොතපතවල තියෙන සූත්‍ර විනය අභිධර්මවල තියෙන කතන්දර ඔස්සේ සත්‍ය ගවේෂණය කරන පාර ගිහිල්ලා අතරමං වුණා, වැරදුනා, ඒක අතෑරියා, ඒකෙන් අයින් වුණා. නිදහසේ ඉන්නකොට හදවත කතාවක් කියනෝ මං ඒකට සවන් දීලා මට හිතුණා දැන් මං මේ හදවත කියන කතාව කළ බලන්න ඕන. ඒක මම අමුතු දේවල් කියන්නේ. ඒක හරි අමුතු දේවල් මට කිව්වා. හැබැයි මට තේරුණා මම මේ සසර කලින් ඒක අහලා තියෙන බව. ඒ කතාව. මට ඒතර ඒ ගැන විශ්වාසයක් ඇති වුණා. හැබැයි තාම මම ලෞකිකයි. ලෝකෝත්තර නැහැ. ලෞකික ජීවිතයේදී මං කුඩා කාලේදී ඉගෙන ගත්තේ යමක් කළාම ප්‍රතිඵල තියෙනවයි කියලා. ඒ වුණාට අරමට හදවත මොකක්ද එකක් කියනෝනේ. ඒ කියන දේ මම කළානේ. ඒකේ ප්‍රතිඵල නැහැ. එතකොට මගේ ලෞකික හිත මට කිව්වා උඹ ඔය කරන දෙන් කිසිම ප්‍රතිඵලයක් උඹට හම්බ වෙන්නේ නැහැ. උඹ ඔය මොඩ වැඩක් කරන්නේ. මං එතකොට හදවතට කිව්වා නෑ කමක් නෑ. මං දැන් එකක් කළා වැරදිච්ච කෙනෙක්. මම මේ අලුත් එකක් කරනවා. ඒ අලුත් එකේ ප්‍රතිඵල නැති වුණා කියලා මම පසුතැවෙන්නේ. මොකද මට ප්‍රතිඵල හොයන්න ගිහිල්ලා මං එකපාරක් අමාරුව වැටුණා. මම මේක තුල ප්‍රතිඵල නොලැබුණා කියලා පසුතැවෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මම කලින් පුරුදු වෙලා හිටියා ප්‍රතිඵල ලැබෙනකොට පසුතැවෙන්නේ නැතුව ඉන්න. මම දැන් පුරුදු වෙනවා මොකටද? ප්‍රතිඵල නැති වුණාම පසුතැවෙන්නේ නැතුව ඉන්න. එතකොට මට අලුත් දෙයක් තේරුණා. ඒ තේරිච්ච දේ තමයි මේ මානවයාගේ මොළය මනස ක්‍රියාත්මක වෙනවා දෙවිදියකට. මනස සුභවාදී වෙනකොට සිතත් ශරීරයත් දීප්තිමත් වෙනවා. මනස අසුභවාදී වෙලා ඍණාත්මක වෙනකොට සිතත් ශරීරයත් අන්ධකාරයට පත් වෙනවා. කලින් මගේ ජීවිතයේ දෙකම තිබුණා මට.
එක්තරා වරක සිතත් ශරීරයත් දීප්තිමත් වෙලා ආලෝකමත් වුණා. ඒ සුභවාදී වෙනකොට එක්තරා අවස්ථාවක ශරීරය දීප්තිමත් නොවී අන්ධකාරයට පත් වුණා. සිතත් ශරීරයත් ඒ අසුභවාදී වෙනකොට එතර මම මෙහෙම කළා. මම තීරණය කළා මාව විනාශ කරගන්නේ මමමයි. මම අසුභවාදී වෙනෝ. මම ඍණාත්මක වෙනෝ. එතකොට මගේ ශරීරයේත් මනසෙත් දීප්තිමත් භාවය මම්ම නැති කරගන්නවා. එතකොට ශරීරයේත් මනසෙත් දීප්තිමත් භාවය නැතිවන්නේ ඇයි? මගේ අසුභවාදී චින්තනය නිසා. ලෞකික සිතුවිලි නිසා. මම ලෝකෝත්තර වෙන්න ඕන. මේ ඍණාත්මක අන්ධකාරය නැති කළා මගේ සිතත් ශරීරයත් ධනාත්මක සුභවාදී ආලෝකමත් භාවයට පත් කරගන්න ඕන. මං එතෙන්දි මෙහෙම කළා. දැන් මං ප්‍රතිඵල හම්බ වෙන්නේ නෑනේ. ප්‍රතිඵල හම්බ වෙන්නේ මම පුරුදු වුණා ප්‍රතිඵල නොලැබීම නිසා සතුටු වෙන්න.